අයිබෝවන් සුබ දවසක්. හරිදේ හරියටම කියන සේත උදැසන පුවත් විකාශය සමගින් ඔබහමුවන මම චතුර සූරිය බන්ඩහර ප්‍රථමේ අවධානය පුවත් සිරස්තල වෙතට. ජනපති අමරපුර සහ රාමඤ්ඤ මහනාහිමිවරුන් බැහැදකි. ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව තීන්දු ගන්නා බවත් ජනපති අවධාරණය කරයි. අල්ලස්ගත් RMV නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු තුනක් අත්අඩංගුවට. ප්‍රථම අවධානය දේශීය පුවතක් වෙතට. ජනාධිපති අනුර කුමාර දිසානායක අමරපුර සහ රාමඤ්ඤ මහනිකායේ මහනාහිමිවරුන් බැහැදක ඊයේ පෙරවරුවේ ආශිර්වාද ලබා ගත්තා. තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සියලු කාරණා ඉටු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ. ජනාධිපති අනුර කුමාර දිසානායක පෙරවරුවේ වැල්ලවත්ත අමරපුර මහනිකායේ සංඝමූලස්ථානය වෙත පැමිණියා. එහිදී ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ වැඩබලන උත්තරීතර මහනායක දර්ශනපති අතිපූජ්‍ය කරකුඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනායක හිමියන් බැහැදෙක ආශිර්වාද ලබා ගත්තා. අමරපුර මහනිකායේ ලේකම් මණ්ඩලයේ නායක ස්වාමින් වහන්සේලාද එම අවස්ථාවට වැඩම කර සිටි අතර මෙහිදී උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනය කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා. අනතුරුව ජනාධිපතිවරයා මහනායක හිමි ප්‍රමුඛ මහසංගරත්නය සමග වත්මන් ආර්ථික සමාජීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කෙටි පිළිසඳරකද නිරත වුණා. එහිදී අමරපුර මහනිකායේ මහනායක හිමියන් පෙන්වා දුන්නේ රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන කරමින් ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගා ගත යුතු බවයි. එවිට ලෝකීය ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාව නැගී සිටිය හැකි බවද උන්වහන්සේ පෙන්වා දුන්නා. මහමැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මෙම අවස්ථාව දේශපාලනික වශයෙන් සංක්‍රාන්ති සමයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කළ යුතු බොහෝ කාර්යයන් මැතිවරණයේදී හිමිවන පූර්ණ පාර්ලිමේන්තු බලය සමග මීට වඩා වේගවත්ව ක්‍රියාවට නැගීම තම අරමුණ බවද පැවසුවා. නව අනුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳවද මෙහිදී මහ සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. අපේ රටේ දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 වතාවක් සංශෝධනය වුණා. ඒකෙන් අවස්ථා තුනක් හැර 17 19 21 කියන සංශෝධන තුන හැර අනිත් ඔක්කොම සංශෝධන වෙලා තිබෙන්නේ ඒ වෙලාවේ බලේ හිටපු දේශපාලන ව්‍යාපාරික වමනාවට. එනිසා විවස්ථාවර ජනතාවගේ වමනාවන් නියෝජනය කරන වෙනුවට ඒ වෙලාවේ ආණ්ඩු බලය ඉන්න අයගේ වමනාවන් නියෝජනය කරන විදිහට විවස්ථාව හැදිලා තියෙනවා. විවස්ථාවේ යම් පැටලෙවිලිතෑන් ජනතාවගේ අයිතිවාසිකම් පුළුල් වී දුකින් ස්ථාව ඉඳගෙන අපි අලුත් ආණ්ඩු ව්‍යවස්ථාවක් හදන්න බලාපොරොත්තු වෙනවා. මේ මොන ආණ්ඩු ව්‍යවස්ථාව හදුවත් අනිවාර්යෙන් ජනතාවගේ ජනමත විචාරණකින් සම්මත කරග තියෙනවා. දැන් අපේ රටේ මේ දෙක් හැදුණු කිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණකින් සම්මත වුණේ නැහැ. ඒ ජනතාව ඒ නීතියට එකඟද නැද්ද කියලා විමසන්න ඕනේ. ඒ වගේම 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් මේ ව්‍යවස්ථාව පරික්ෂණය කරලා අලුත් ව්‍යවස්ථාවක් ගෙනවන ජනමත විචාරණයට ආයිතුවක් තිබෙන නිසා අපි හදන ව්‍යවස්ථාව ජනමත විචාරණ ලක් කරලා සම්මත කර ගැනීම තමයි අපේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව. වාසික මතක ඇති මේ ඒ කියන්නේ 22 විශාල කලබල ඇති වෙනවා, ලේ වැගිරීම ඇති වෙනවා, අනිත් පෙරහැර නැත කරනවා, අනිත් පාක්ෂික දේවල් වලට ගිහිල්ලා කරදර කරනවා වගේ ඒවා කිව්වට ඔව් ලංකාවේ පළවෙනි වතාවට මැතිවරණයෙන් පසු තිබුණු සාමකාමී තත්ත්වයක් අපි නිර්මාණය කරනවා. ඒක නම් වැදගත් නේද? ජනාධිපති අනුර කුමාර දිසානායක නාරාහෙන් පිටිපිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ සංඝමූලස්ථානය වෙත අද පෙරවරුවේ පැමිණියා. ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලනායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීම සඳහායි. අනුනායක හිමිවරුන්, ලේකකාධිකාරී හිමිවරුන් ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා. අනතුරුව ජනාධිපතිවරයා මහනායක හිමි ප්‍රමුඛ සංඝරත්නය සමග වත්මන් ආර්ථික සමාජීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කෙටි පිළිසඳරක නිරත වුණා. රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ වගේම ඔබතුමාලා ඉදිරිපත් කරපු එම ප්‍රතිපත්ති ප්‍රකාශන වලට අනුකූලව මේ රට වෙනුවෙන් උදාර කාර්යභාරයක් සිද්ධ වෙයි කියන බලාපොරොත්තුවක් 9000ක් ජනතාව තුල පවතිනවා, දරුතර මහා සංඝරත්නය තුල පවතිනවා. ජනතාව බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි ඔය තානාපතිවරුපත් කරනකොට ජනඋදා ඒ නපාලුවට ගැලපෙන උදම් කිරිසක් පත් කරගන්න ආණ්ඩුකාරණය පත් කරනකොට දේශපාලන හිතන්නේ නැතුව වැඩක් කරන්න පුළුවන් කිරිසක් ඒ ප්‍රදේශවලට පත් කිරීම. ඊළඟට ඉතින් අමාත්‍යවරු ඒකන් වල පත් කරනකොට එවට ගැලපෙන සුදුසු අය පත් කිරීම අපි කිරීමක තමයි ගන්න ඉල්ලුවේ. කොහොමද අපි අර මැතිවරණය දෙපත් ප්‍රතිපත්ති ප්‍රකාශනය මත පදනම්ව තමයි වැඩ කරන්න සූදානම්. මහමැතිවරණය පසුව තමයි ටිකක් වැඩිපුර අපි පැත්ත ගැඹුරට සංස්කරණ කරන ආවර්තන කල්පනා කරලා තියෙනවා. වෙන සීට් තැන්ගෙන ඒකට අපිට යම් කාලයක් අවශ්‍ය වෙනවා. නෑ හැම දෙයක්ම ඉතින් මේ 12 දෙකෙන් තුනකින් කරන්න බෑ.
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මතයි. බස්රථ තුනක පරමායිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතර එම දෙපාර්තමේන්තුවේ බස්රථ පැවරුම් මංශී නියෝජ්‍ය කොමසාරිස්, එහි විෂය ලිපිකරුවෙකු සහ තැරවුකරුවෙකු ඇතුළත් වෙනවා. අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙන් සඳහන් කර තිබෙන්නේ මෙම රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදල අවස්ථා දෙකකදී ලබාගෙන ඇති බවයි. මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බවත්, සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කළේ. දළ වශයෙන් මේ වන විට වීදි දරුවන් 30,000කට ආසන්න ප්‍රමාණයක් මහමග දුක් විඳින බව වාර්තා වනවා. මෙතෙක් රට කළ කිසිදු පක්ෂයක් වීදි දරුවන්ගේ ප්‍රශ්නයට නිවැරදි ප්‍රවිෂ්ටයක් ගත්තේ නැති බව මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා. හය හතර නොදන්න මේ පුංචි දරුවන්ට හිසට සෙවණක් නැහැ. වැස්සට අවුවට පින්නට සීතලට ගුලිවෙන්න ඉඩක් තියෙනවා නම් ඒ මහපාර අයිනේ තියෙන බස් නැවතුමක් හරි කඩවීදියක කෙළවරක් විතරයි. මහපාරේ අසරණ වුණු මේ පුංචි දරුවන්ට පාට පාට හීන නෑ. රසබුජුන් නැතත් කුසගින්නට පාන් කෑල්ලක් හරි හොයාගන්න එක තමයි මෙයාලගේ හීනය. සෙල්ලම් කරන්න, අකුරු ලියන්න, චිත්‍ර අඳින්න, පාට කරන්න මේ දරුවන්ගේ ජීවිතවලට ඉඩක් නෑ. සමහර වෙලාවට මේ දරුවෝ එයාලගේ අම්මා තාත්තා හීනෙන්වත් දැකලා නැතු ඇති. අම්මගේ තාත්තගේ උණුහුම කවදාවත් දැකලා නැති මහපාරේ තනියුණු මේ ජීවිතවලට කවදානම් ඒ උණුහුම දැනෙවිද? අතට දෙන ටින් කබලට කාසි පිරෙද්දි දැනෙන සතුට වගේම සමාජයේ මැද තැලී පොඩි වෙද්දි දැනෙන වේදනාවත් මේ දරුවන්ට නිතතින්ම උරුමයි. සංවර්ධනය ගැන මහා ඉහලින් කතා කරන අපේ රටෙත් හැම නගරයකම පාහේ වීදි දරුවන් ඉන්නවා. මේ වීදි දරුවන් අපට ආගන්තුක දර්ශනයක් නෙවෙයි. දුහවිල්ලෙන් වැසුණු මේ පුංචි දරුවන්ගේ ජීවිත දවසින් දවස මහපාරෙම තනි වෙනවා. මෙය සැබෑවටම සමාජ ඛේදවාචකයක් බවට පත්වා අවසන්. මෑතකදී සිදුකරන ලද සමාජ සමීක්ෂණ වාර්තාවලට අනුව අපේ රටේ වීදි දරුවන් 15,000 30,000 අතර පිරිසක් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව මහාචාර්ය වසන්ත අතුකෝරලගෙන් අප විමසීමක් කළා. වීදි ආශ්‍රයෙන් ජීවත් වෙන දරුවන් විශාල ප්‍රමාණයක් සිටිනවා. බොහෝ වෙලාවට මේ දරුවන් හිඟා කෑම සඳහා යෙදවීම, ඒ වගේම විවිධ වැඩ සඳහා චයිල් ලේබර් ඒ විදිහට භාවිතා කිරීම සහ දරුවන් විවිධ අකටයුතුකම් සඳහා භාවිතා කිරීම, ඒ කියන්නේ මත්ද්‍රව්‍ය වෙළඳාම, ගණිකා වෘත්තිය, ඔය වගේ විවිධ ඒවා වලට භාවිතා කිරීම බොහොමයක් සිද්ධ වෙනවා. මේ පිළිබඳ විධිමත් අධ්‍යයන රට තුළ සිද්ධ වෙන්නට ඕනේ. ඒ වගේ දේවල් පිළිබඳ සංඛ්‍යා දත්ත නිවරදි එකතු කරලා මේ දරුවන් අද ඉන්න තත්ත්වය පිළිබඳව නිවැරදි අවබෝධ කරගෙන එහි පවත්නා ගැටලු නිවැරදිව තේරුම් අරගෙන මම හිතන්නේ රජයේ ක්‍රියා කරන්නට ඕනේ. ඉතින් මේවා දවසින් දෙකෙන් කරන්නට බැරි වෙයි. නමුත් මේවා සැලසුම් සහගතව අපේ රටේ තියෙන ප්‍රශ්න විදියට හඳුනගෙන යම් ආකාරයකට ක්‍රියා කරන්නට රජයට සිද්ධ වෙනවා. ඉතින් මේවා සමාජ ව්‍යසනයක් නැත්තට සමාජයක් විදියට විනාශ වෙන්නට හේතු වෙන කාරණා. ඒ නිසා තමයි රජය මේ වගේ කරුණු කාරණා කෙරෙහි සංවේදීව සලකා බැලලා යම් ආකාරයේ පැහැදිලි වැඩපිළිවෙලක් ඔස්සේ මේ දරුවන් නැවත සාමාන්‍ය සමාජයට ගැනීමට, ඔවුන්ගේ අධ්‍යාපනය සෞඛ්‍ය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය තියෙන්නේ. රජය නිවැරදිව තේරුම් අරගෙන ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ සමගින් සේත උදෑසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දායි දවසක්.